මහාභාණ්ඩාගාරයේ ලේකම්වරයා ප්‍රසිද්ධියේ කාස කරනවා මේ වැට් බද්ද 121 දක්වා වැඩි කරන්න වෙනවා මේ රාජ්‍ය සේවකීන්ගේ මේ කියන ඉල්ලීම් ලබා දීමට කටයුතු කළොත්. එතකොට අපි අහන ප්‍රශ්නයක් තියෙනවා 10%ක් තිබුණු වැට් බද්ද 18%ක් දක්වා වැඩි කරලා වැඩ කරන ජනතාවට ලබා දුන් සහනය කුමක්ද කියලා. රජයට අපි කියනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ ගැත්තන්ට වරප්‍රසාද වරදාන දෙනෝ වගේ රාජ්‍ය සේවකින්ගෙත් ඒ මාර්ජනයට ආපු නැතියට වරප්‍රසාද වරදාන දෙන තමයි කතා කරන්නේ. මොන විහිළු ආණ්ඩුවක්ද මේක? වැඩ කරන පන්තිය ඉල්ලීම් ලබා දෙන්න බෑ. වරප්‍රසාද වරදාන දෙන්න පුළුවන් තමන් වෙනුවෙන්. තමන්ට පක්ෂ වේටියන වරදාන දෙන්න. මොකද්ද මේ ආණ්ඩුවක්ද මේක? ඒ නිසා මේ වහාම මේ තීරණය අකුල ගන්න ඕනේ. අද දවසේ මේ වැඩ කරන පන්තියේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව ගත තීරණය තමයි වහාම මේ ආණ්ඩුව මේ දෙන්න යන මේ හොරිකඩ දීමනාව වාම වළක්වන එක. මර්ධනයට එරෙහිව ජාතික සම්පත් විකිණීමට එරෙහිව ආණ්ඩුව ගෙන යන මේ අත්තනොමතික මේ නින්දිත මේ තුච්ච ක්‍රියාමාර්ගවලට එරෙහිව ඒ වගේම අපේ වැටුප් විෂමතා ඇතුළු වැටුප් ප්‍රශ්න නොවිසඳීමට එරෙහිව වැඩ කරන ජනතාව අතර බේදි බින්න හදමින් මේ ගෙන යන මේ ක්‍රියාමාර්ගයට එරෙහිව අපි ඉදිරියේදී අපේ වෘත්තීය සමිති මධ්‍යස්ථාන ලෙස වෙන්වෙන් ඒකාබද්ධ එකතු වෙලා සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතින්න වෙන්නත් අපි අද දවසේ තීරණයකට ආවා. වැටුප් වැඩිවීමක් ඒ වගේම රාජ්‍යසේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. තැපැල් සෞ හෙද සෞ හෙද සේවාව ගුරු ඒ සියලු පුරප්පාඩු පුරවන්න රාජ්‍ය ආයතන විකිණීම නවත්තන්න මර්ධනය ගේන්න එපා. ඒ වගේම බදු බර අඩු කරන්න බඩු මිල අඩු කරන්න ජනතාවට සහන දෙන්න. මෙන්න මේ මූලික රාමුවත් එක්ක තමයි ඊළඟ ක්‍රියාමාර්ගයේ යෝජනා වෙන්නේ. එස ආණ්ඩුව මේ හැදිච්ච බලවේගයට වලටත් එහා ගියපු බලවේගයකට මුහුණ දෙන්න සූදානම් වෙන්න කියන පණිවිඩය තමයි දැන් දෙන්නේ.